සෝවාන් ඵල ලාභියෙකු විසින් ප්‍රහාණය කරන ලබන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පිළිබඳ විස්තරයක් කරනවා. ඉතින් මම මේකත් උදේවරු ඔක්කොම විතර වුණා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ දැක්කහම නැති වෙලා යන දෘෂ්ටිය මොකද? ආත්ම දෘෂ්ටිය. ආත්ම සංඥාව එකක්, ආත්ම දෘෂ්ටිය එකක්. ආත්මාදි වශයෙන් බැඳලා තිබිච්ච චන්දරාගේ අයින් වෙන්නේ අරිහත් ඵලෙ. දෘෂ්ටිය කියන්නේ එක යථාභෝධය තුළ අධ්‍යක්ීම කියන්නේ තව එකක්. අන්නේ කියන කාරණාදීකදී ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. ඒ දකින්නට නුවන්ට ගෝචර වෙනවා. නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් පවතින අපි කැමති ආකාරයෙන් පවත්වන්න පුළුවන් ආත්මාදී වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා බලනකොට විමර්ශනය කරලා බලනකොට මට නම් එහෙම දෙයක් නැහැ කියන එකයි වැටහෙන්නේ කියලා කේකට එනවා ඉස්සෙල්ල. හැබැයි තව රාගයයි වෙලාන්නේ. එක්තරා ධර්ම අවබෝධයක් ලැබුණා. මෙන්න මේක දැන් දහම් දර්ශනයේ පහළ වුණා. දර්ශනයට අනුකූලව කනුගමනයේ සරගෙන යනකොට දහමේ අධ්‍යක්ීම පහළ වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? රාග දේශ දෙක සමනේ රාගිලා කෙලවන මෝහයේ හේවිලා යනවා. මෝහයේ හේවිලා ගියාම අරිහත් වේ. ඒ තුලින් ගිහිලා ධම්ම අවබෝධයෙන් රාග දේශ හේවුනම අනාගාමි ඵලය. ওই දෘෂ්ටිය නැති වෙලා ගිය තැන් පටන් ආර්යත්වයට ආරම්භ කළා. ඒකයි කාරණේ. ඒතර ආත්මයි කියන නාව දෘෂ්ටියක ඉන්නවනේ. ආත්මයි කියන දෘෂ්ටියේ තියෙන විග්‍රහයක් වෙන්නවා. සදාතනිකත්වේ අයිපරිණාමිකත්වේ සාරත්වේ ආත්ම කියන දෘෂ්ටියට ඔන්න ඔය තුනේ තමයි පෙර කාලේ ආත්මයි කියන දෘෂ්ටියට නිගමනය කරපු කාරණා තුන. සදාතනිකත්වේ අයිපරිණාමිකත්වේ සාරත්වේ ඔන්න ඔය කාරණා තුන යමක තියෙනවා කියලා නිගමනය කරගත්තොත් එතන ආත්මයක් තියෙනවා කියලා නිගමනය කරනවා. ඉතින් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ බලන්න පෙන්නලා ලෝකේට ඇති හරියක් ඇත්නම් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද ආදී වශයෙන් විග්‍රහ කරලා ලෝකේ කියා දුන්නාට පස්සේ ওই තුල තියෙන ඒවා එකිනෙක දාලා දාලා බලනවා. ඔය කියන්නා වූ සාරත්වයේ තියෙන එකක් උතන තියෙනවද කියලා. ආත්මත්වයේ ගන්න පුළුවන් එකක් තියෙනවද? ඒතකොට දකිනා මේ ආත්මය කියන සාරත්වයේද සදාතනිකත්වයේද අවිපරිණාමිකත්වයේද සාරත්වයේද දාන්න එකක්වත් මේ තුල නැහැනේ. අන්න ඒක දකිනවා. මෙන්න මේක දැක්කට පස්සේ යම්කිසි ආත්මය කියලා දෘෂ්ටියක් තියෙනවා දෘෂ්ටිය ඉවර වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කිව්වෙ තොන්නෝ. ඒකාකාරී පවතින ඒවා මායාකාරී ගොඩනැගිලා තිබිට මිසක් ඒකාකාරී පවතින සදාතනික වස්තු නෙමෙයි. අසාරත්වයෙන් යුත් පිළිලා තියෙන මිසක් සාරත්වයෙන් යුත් එකක් මේ අතරේ නෑ. කයක් බැලුවත් ලෝකයක් බැලුවත් එච්චරයි. පරිණාමයේ පත් වෙලා වෙනසීමක් නැති ඒකාකාරී පවතින එකක් දකින්න කොහෙවත් නෑ. මෙන්න මේක හරියාකාරයේ විමර්ශනය කර සමාගයේ නුවණට ගෝචරලා ඇත්ත වශයෙන් මේක ඇත්තයි කියලා නිගමනයක් එනවා. ඒ නිගමනේ ඔයාගත්තේ මොන පොතෙන්ද? පරම්පරාවෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළාටද? නැන්නම් බුදුදහමේ තියෙනවා කිව්ව හින්දා ඒකක්වත් නෙමෙයි. මට හරියටම වැටහුණා ඒක එහෙමයි කියලා. අන්නේ දාර බුදුදහම වැටහුණා. අන්නේ දාර කියන අනුගේ ආධාරයක් අවශ්‍ය නැතුව සත්‍යය තමන්ට අවබෝධ වුණා සම්මඟේ නුවණට කියලා. මෙන්න මේකයි කරගන්න ඕනේ. ඒතර එයා දකින්න ඊට පස්සේ විමුක්තිය හොයාගෙන මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේවල් පස්සේ කියලා කවදාවත් වැරක් වෙන්නේ නැහැ. එහෙනම් මේවා අත්හැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් ලබන යම් සාන්තියක් ඇද්ද? එතනයි විමුක්තිය කියලා දකින්නවා. අනේ නිවන පිළිවන් මූලික දැකීම ලබන. විමුක්තියට හැකියාවක් නැහැ නිවන පිළිවන්. නිවීම සැනසීම විමුක්තිය පිළිවන් හැකියාවක් නැති වෙනවා. වෘත පරාවර්තනයේ නේ මේකලේ ප්‍රඥාවෙන් ධර්මයේ දැකලා කියලා ගන්නා තවම්ගේ අධ්‍යක්ෂී. වෘත පරාවර්තනයේ කරගෙන ඉඳලා මේක තේරෙන්නේ නැහැ. සිහිරුවනේ යොමු කරලා මේ ඥානවන්තව ගෝචර කරගෙන ඊට අනුව විමර්ශනය කිරීමෙන් තමයි මේක මන් දැක්කේ කියලා දකින්නවා. උදාහරණ මාර්ගයෙන් නෙමෙයි නිවන් දැක්කේ ප්‍රඥාවී යථාර්ථය දැකලා කියලා දකිනවා. මෙන්න මේක දැක්කම සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන සංයෝජන තුනනේ. ඕක නැති නිසා ඕක ඕක බැඳිලා තමයි 10ක් හදාගෙන සැරිසරන. ওই 10න් තුනක් බැඳිලා යන එක මේක.